තුරුපීස .com තුළට පැමිණ සියලු දෙනා මම අයබෝන් කියලා පිළිගන්නවා. අද තුරුපීස .com තුළින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PHP කියන ලැන්ග්වේජ් එක සම්බන්ධව. PHP නැත්තම් personal homepage කියන මේ ලැන්ග්වේජ් එක සම්බන්ධව තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක පළවෙනි lesson එක තමයි PHP එකේ introduction lesson එක. මම එතෙන්දී ගොඩක් තොරතුරු කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඉතාමත් සරල මම කියන්න කැමතියි මොකද PHP එකක් කියලා කියන්නේ කියලා. අපි යමු php.net නැත්නම් මේක මූලික website එක ඔයගලන්ට යන්න පුළුවන් ගිහලා බලන්න පුළුවන් www.php.net කියන web අඩවිය. මේ web අඩවිය තමයි අත PHP මේ society එක මතින් නොකද නිර්මාණය කිරීම කරන දේවල් මෙතන publish කරන්න. මේක හරහා ගොඩ ගන්න පුළුවන් අධික latest news වර්ග මොනවද? එතන ගියාම PHP වල latestම version එක download කරන, පරම version download කරගන්න, PHP භාවිතය සම්බන්ධව documentations කියවන්න පුළුවන්, එහෙම නැත්නම් ඕගලන්ට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් PHP සම්බන්ධව නොත help නැත්නම් මෙතන මේ society කරා free help තියෙන්නේ. ඔයාලා discuss කරලා ප්‍රශ්නයක් තියෙනවනම් මෙතන යොමු කරලා ඒකට උත්තර පාව ලබා ගන්න පුළුවන්. මේක තමයි මූලික දේ www.php.net කියන එක. හොඳයි PHP කියන්නේ personal homepage නැත්නම් hypertext preprocessor language එකක් කියලා අපි සඳහන් කරනවා. හොඳයි. ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඇයි PHP ම කියන්නේ නමුත් වෙනත් භාෂාවල් තියෙනවනේ අපිට web නිර්මාණය කරගන්න කියලා. හොඳයි. තව ඒවා තියෙනවා ඔයගොල්ලෝ ප්‍රධානම දේ HTML, එතන ගියාම JavaScript, JScripts ඒ වගේ දේවල් භාවිත කරලත් ඔයගොල්ලෝ web නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා. නමුත් PHP කියන එක භාවිතයේ ප්‍රධානම හේතු තියෙනවා. PHP එක ප්‍රධාන දෙ තමයි ඇත්තම බොහොම සරල ලැන්ග්වේජ් එකක්. බොහොම සරල ලේසියෙන් ඔයගලට අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි මේක හොඳ පවර්ෆුල් security එකකින් ගත්තත් මේ PHP කියන එක බොහොම ඉහළයි. අද ලෝකයේ ප්‍රධාන පිළිවෙත් බඩවි ගත්තොත් Facebook බොහෝ විට බොහෝ කාලයක් ඔයගොල්ලෝ නියම මෙබරත Facebook Facebook නිර්මාණය වෙලා තියෙනත් PHP හරහා. Instagram මේ වගේ දේවල් නිර්මාණය වෙලා තියෙන PHP හරහා. ඒ තරමටම PHP කියන භාෂාව බොහොම ප්‍රසිද්ධ වෙලා තියෙනවාද. එතන ගියහම අනිත් දේ තමයි PHP හරහා ප්‍රධානම දේ තමයි PHP හරහා ඔයගොල්ලන්ට ඩයිනමික් වෙබ් පිටුවක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ ඩයිනමික් වෙබ් පිටුවක් කියලා කියන්නේ වෙබ් පිටු වර්ග දෙකක් තියෙනවා. මම පොඩි ස්ලයිඩ් එකක් හදලා තියෙනවා ඔයගොල්ලන්ට බලාගන්න. එකක් තමයි ස්ටැටික් වෙබ් පිටුවක්. අනිත් තමයි ඩයිනමික්. ඒ නමේ තේරුම ගත්තම ඔයාලට යමක් අවබෝධ වෙනවා. ඉතින් මොකද මේ ස්ටැටික් එකක් කියලා කියන්නේ? මොකද ඩයිනමික් එකක් කියලා කියන්නේ? ඒතර ස්ටැටික් වෙබ් පිටුවක් කියලා ගත්තොත් එහෙම ස්ටැටික් වෙබ් පිටුව ගත්තම සිද්ධ වෙන්නේ බොහෝ වෙර මේ ලියලා තියෙන HTML කියන්නේ බොහොම පාදමක නැත්තම් ප්‍රයිමරි ලැන්ග්වේජ් එක තමයි ලියලා තියෙන HTML ස්ටැටික් වෙබ් පිටු. ස්ටැටික් වෙබ් පිටු ඉද වෙන්නේ යම්කිසි පුද්ගලෙක් ස්ටැටික් වෙබ් පිටුවක් නිර්මාණය කරනවා. ඔයා මෙතෙන් මේ ක්ලයන්ට් කියලා කියන්නේ ඔබේ කම්පියුටර් එක, ඔයා කම්පියුටර් එක. මේ කම්පියුටර් එකේ අදාළ පුද්ගලයාගේ වෙබ් පිටුවට ඔයගොල්ලෝ වෙබ්සයිට් එක හොවර පස්සේ ඒකට ගහලා මේ වෙබ් සර්වර් එකට ගියාට පස්සේ ඒ සර්වර් එකේ යම්කිසි දත්ත ප්‍රමාණයක් තැම්පත් කරලා තියෙන පුද්ගලයෙකු විසින් නිර්මාණය කරපු වෙබ් පිටුව. ඒ වෙබ් පිටුවේ තියෙන දත්ත ටික ඔයගලන්ට සුපුරුදු පරිදි ඔයගලන් කම්පියුටර් ස්ක්‍රීන් එකේ ඔයගොල්ලෝ බලාගෙන හැකියාවක් තියෙනවා. ස්ටැටික් එකේදී මේක තමයි සාමාන්‍ය වෙන ක්‍රියාධාරම. නමුත් අපි ඊළඟට කියද්දි මේ ඩයිනමික් වෙබ්සයිට් එකක් කියලා කියන්නේ ඩයිනමික් එකේදී මේක සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ ඔයගේ කම්පියුටරේ මොකරි උදාහරණයක් ඩයිනමික් උදාහරණයක් තමයි facebook.com. facebook.com එකට යනවා. එතෙන්ද facebook.com අහන වට මොනවද බලන්න අවශ්‍ය කියලා. මෙතෙන්ද වෙන්න පුළුවන් තවත් පුද්ගලයෙක්ගේ වෝල් එකක් වෙන්න පුළුවන්. ඒ වෝල් එකේ තියෙන තොරතුරු ඔයගොල්ලෝ බලා ගන්න අවශ්‍යලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ওই පුද්ගලයාගේ නමකම් විස්තර ඇතුළු කරලා ඊට පස්සේ ඒ ඔයා ඉල්ලන දත්තවලට අදාළව මේ ඩයිනමික් වෙබ්සයිට් එකද මොකද කරන්නේ? ඒගොල්ලෝ වෙබ් පිටුවක් නිර්මාණය කරනවා. මෙතෙන්දී පුද්ගලයෙක් නැහැ, මේ වෙබ් සර්වර් එක හරහා නිර්මාණය කිරීමක් කරන ඕගොල්ලන්ගේ තොරතුරුට අදාළව. එලා නිර්මාණය කරලා වෙබ් පිටුවක් ඕගොල්ලන්ගේ කම්පියුටර් තිරේ පෙන්නනවා. ඇත්තම කිව්වොත් ඕගොල්ලෝ පුද්ගලයා නමක් කාලේ වෝල් එකට ගියොත් එහෙම ඒ වෝල් එකේ තියෙන එයාගේ දත්ත ටික තමයි ඔයාගේ වෙබ් පිටුවේ නිර්මාණය වෙලා පෙන්නේ. ඔයාගේ තිරේ පෙන්නන. එතන මේවා තමයි ඩයිනමික් වෙබ්සයිට් කියන්නේ. ඩයිනමික් වෙබ්සයිට් ගොඩක් එෆිෂන්ට්. මොකද මේවා හරහා ඔයගලට ගොඩක් අයට ඒ තමන්ට පුද්ගලයාට අදාළව අවස්ථාවට අනුව වෙබ් පිටුවක් බලා ගැනීමේ හැකියාවක් තියෙන මේ ඩයිනමික් වෙබ්සයිට් හරහා. අපි තවදුරටත් එක්ස්ප්ලেইন කළොත් එහෙම ඇත්තටම PHP server side script එකක්. ස්ක්‍රිප්ට් වර්ග කිහිපයක් තියෙනවා. දෙකක් තියෙනවා. එකක් ක්ලයන්ට් සයිඩ්, අනිත් එක තමයි සර්වර් සයිඩ් කියන එක. සර්වර් සයිඩ් ස්ක්‍රිප්ට් එකේදී ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ඕගලන්ට ස්ක්‍රිප්ට් එක කෙලින් බලාගෙන ඉන්න හැකියාවක් නැහැ. නමුත් මේ ස්ක්‍රිප්ට් එක ඕගොල්ලෝ කියන රික්වෙස්ට් එක අනුව නිර්මාණය කළ HTML එකක් ඔයගොල්ලෝ පෙන්නනවා. ඕගලන්ට කෙලින්ම කිව්වොත් මේ PHP ස්ක්‍රිප්ට් එක ඕගලන්ගේ ක්ලයන්ට් එක හරහා බලාගෙන ඉන්න හැකියාවක් නැහැ.
නමුත් සාමාන්‍ය client script එකක නම් HTML වගේ JavaScript වගේ දේවල් නෝ ඔයාලට කෙලින්ම ඒ අදාළ script එක බැලීමේ හැකියාවක් තියෙනවා ඕන client කෙනෙකුට බලන්න හැකියාවක් තියෙනවා. ඒත් PHP වලදී මේක බලන්න හැකියාවක් නැති නිසා අතන කියනවා ඔයගලගේ source එක නැත්නම් ඔයගලගේ script එක බොහොම secured අනිත් පැත්තෙන් බලන්න මේ හැකියාවක් නැහැ. මම මේක පෙන්නන්නම් ඉදිරියේදී මම ඊළඟ lesson එකකදී පෙන්නන්නම් පොඩි PHP web page නිර්මාණය කළ පොඩි පොඩි script එකක් අහලා මම ඔයාලට පෙන්නන්නම් ඔයගලට පෙන්නන්නම් කොහොමද මේ PHP එක වැඩ කරන්නේ කොහොමද ඔයගල client එකේ පෙන්නන්නේ සහ කොහොමද server එක ඇතුළට මේ script එක ඇවිල්ලා තියෙන්නේ කියලා. හොඳයි අපි ඊළඟ හම්බුෙමු අපි ඊළඟ lesson එකේදී මේ පොඩි සරල script එකක් කොහොමද ලියන්නේ කියලා PHP තුලින්.